සුබ උදෑසනක් සියලු දෙනාටම. අපේ ගෞරවනීය මේ කඩුවල මහමෙවුනා බෝධිඥාන බෝධිඥාන අසපුවේ අපේ අලුදෙණිය සුබෝධී නායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගෙන්මත් මෙම අසපුවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙන්මත් එවැගේම මෙහි දහම් පාසලේ දරුවන් එවැගේම පැමිණ සිටින දරුවන් සියලු දෙනාගෙන්මත් දෙමව්පියන් සියලු දෙනාගෙන්මත් අවසරයි. ඉතාම වටිනා කාලයට උචිත වැඩකටයුත්තක් සංවිධානය කිරීමේලා මහමෙවුනා අසපුව කඩුවෙල මේ බෝධිඥාන අසපුව අපේ සුබෝධි ස්වාමීන් වහන්සේව ඇතුළු හාමුදුරන් වහන්සේලා මේ සංවිධානය ගත්තා වූ උත්සාහය පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. ඒ නිසා කොතරම් කාර්ය බහුල වුණත් අපේ මූලික අරමුණ අපේ දරුවෝ. ඒ නිසා දරුවන් වෙනුවෙන් අපි කෙසේ හෝ මේ කාලය කැප කරන්න ඕනේ කියලා තීරණය කළා. පුංචි දරුවෝ මල් කැකුළු වගේ හරිම ලස්සනයි. කිසිම කෙනෙක් නෑ කැත කෙනෙක්. තවත් ලස්සන කීකරු වුණාම කීකරුකම පුංචි කාලේ ඉඳන් ආදරණීය දුවේ පුතේ ගෙදර අම්මගේ තාත්තගේ ඉඳලමත් අහගෙන අපි පුරුදු පුහුණු වෙන්නේ නැත්තම් ඉවර වෙන්නේ කොහෙන්ද දන්නවද? වයසින් ලොකු වෙලා ඇඟ ලොකු වෙලා ගියාට හොඳ ගතිගුණ පුරුදු වෙන්නේ නැහැ. පොතේ පතේ ඉගෙනීම වැඩි කරගෙන ගියාට පන්තියේ දක්ෂ වුණාට හොඳ ගතිගුණ එන්නේ නැහැ. එහෙම එන්න ගතිගුණ හොඳ වෙන්න දෙමාපියන් අම්මයි තාත්තයි ඒ වගේම වැඩිහිටියන් ගුරු දෙමාපියන් ඊට පස්සේ යනකොට රටේ ආරක්ෂා කරන අය කියනේව අහන්න ඕනේ. සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් පැය 4කට ආසන්න කාලයක් තමයි මම නිදන්නේ. ඒ මම පුරුදු වෙලා තියෙන හැටි. එතකොට පාන්දර නැගිට ගත්තාම හරිම සතුටුයි. ඇයි දන්නවද දුවේ පුතේ? පාන්දර හැමදේම සුවඳයි. හැමදේම පිරිසිදුයි. එහෙන් බලපුවාම පාන්දර එනකොට හරිම ලස්සනයි වටපිටාව. කනට ඇහෙන්නේ ඉතාම මිහිරි සද්ද. කුරුල්ලෙක්ගේ සද්දයක්. ඔන්න ඔය වාගේ දෙයක්. ඉතින් මම මේක ඔය දරුවන්ට කියන්නේ මෙන්න මෙහෙම පුරුදු වෙන්න ඕනේ. මහත් එහෙම පුරුදු වුණා. ඒ පුරුදු වෙලා අර කීකරුකම කියන එක හොඳ ගතිගුණ කියන එක ඉස්කෝලේ ඉගෙන ගන්න ඒවත් එක්ක පුරුදු වෙලා ආපු නිසා ක්‍රීඩා කටයුතු බහ කටයුතු ආගෙම ඉස්කෝලෙන් විශ්වවිද්‍යාලෙන් පාස් වෙන්න පුළුවන් වුණා. ඒ පාස් වුනේ මගේම දස්සකමටද? නෑ. මගේම දස්සකම හින්දා නෙමෙයි. බුදුබව ලැබෙන්න ඕනේ මගේ ආදරණීය අම්මයි ආදරණීය අපච්චි මගේ පෙන්නවා කියලා දුන්නා. මං ඒගොල්ලන්ගේ එකම දරුවා. මට අයියලා අක්කලා නංගිලා මලිලා නැහැ. ඉතින් මට කියනවා අම්මයි අපච්චි අනේ පුතේ අපිට ඉන්නේ උඹ විතරයි. ඒ නිසා අපිව බලා ගන්න ඕනේ
ඔයා විතරයි. ඔබ හොඳට හැදුනොත් ඔබට හොඳයි, අපිට හොඳයි, ආඩම්බරයි, රටට හොඳයි. ඔන්න ඔහොමයි කියලා දුන්නේ. ඊට පස්සේ දවස ගෙවෙන හැටි කියලා දුන්නා. ටිකෙන් ටික මං අද ඔබට ඒක සරලව පුංචි කතන්දරයක් හැටියට කියනවා. ඒකම කියලා දුන්නා පොතේ පතේ විෂයන් ගැනත් එක්කම වගේ ඉස්කෝලේ පාසලෙන්. අපි කියන්නේ කොහොමද දරුවනේ? ගුරු දෙමාපියෝ. ඒක තමයි හොඳ එහෙම කියන්නේ. ගුරු දෙමාපියෝ. අපි දෙමාපියෝ ආවට ඊළඟට ගුරු දෙමාපියෝ. ඉතින් පොඩ්ඩක් දඟ කරපුවාම එහෙම පහරක් ගහනවා, ගුටියක් ගහනවා, සැර කරනවා, බයිනවා. ඒ තරහටද නෑ, ආදරේට හදාගන්න. දැන් බට එහෙම වෙන්න අවශ්‍ය නෑ. මම වචනයක් කිව්වම ඒගොල්ලෝ නිශ්ශබ්ද වුණා. එන හොඳයි දරුවෝ. අපේ දරුවෝ කවදාවත් නරක නෑ. සමහර අය වැඩිහිටියෝ සහ වෙනත් වෙනත් දේවල් අපේ දරුවෝ නරක කරන්න හදනවා. අපි ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ නිසයි මේ සියල්ලම දාලාද අනිත් වැඩසටහන් වෙනස් කරගෙන ටිකක් ඔබ ගැන හිතලා අපි හාමුදුරන් වහන්සේලාට මම හරිම ආදරෙයි. මට එතනින් එහාට වෙන සම්පතක් නැහැ. ඔය කහපාට චීවරයක් මට දැක්කොත් මට එතනින් එහාට වැඩිය සතුටක් නැහැ. ඕනෝම තමයි මම පුරුදු වුණේ ගමේ පන්සලේ ඉඳලා. පන්සලට යන එනකොට ඔගොල්ලෝ ආගේ දහම් පාසලට ඉගෙන ගන්නකොට ඊට පස්සේ ටිකක් ලොකු වුණාම උගන්වනකොට මට ලැබිච්චි ටෑග්ග තමයි ඒක. ඇහැට තියෙන හොඳම දසුන තමයි කහපාට සිවුර. ඇහෙන හොඳම මිහිරි වචනේ තමයි හාමුදුරුවන්ගේ අනුශාසනාව. ඔන්න ඔබ පුරුදු කරගන්න ඕන දේවල්. වෙන නොයෙක් විකාර සම්ප්‍රප්ලාප කතා නොවේ. ඕපදූප කතා අහවලාගේ මෙයාගේ දේවල් කිසිම වැඩක් නැති ඒවා නෙවෙයි. එතකොට උදේම නැගිටලා පිරිසිදු වුණාම ඊළඟට දරුවනේ බලන්න ඕනේ මේ තමන් ඉන්න තැන, නිදාගෙන හිටපු තැන, ඇඳ, මෙට්ටේ, පැදුර, කොට්ටේ ඒවා හැමම දාලා දිනවද? කවුරු හරි එකක් හදනකම් නෑ. ඔබ පුරුදු වෙන්න ඕනේ. මගේ ආදරණීය දරුවනේ, ඒවා තියෙන විදිහට ලස්සනට පිරිසිදුව තියන්න අවුල්ලා. පස්සේ තමන් මුණකට හොදාගෙන වතුර නම් වතුර, තේ නම් තේ, ටිකක් බීලා ඊළඟට ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? පාඩම් කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා වඩබිටාවේ බලන්න ඕනේ තමන්ගේ ගෙදර ඇති මහ විශාල. ඉතින් මෙතන නම් ඉතින් අපේ ලොකු මූලස්ථානයක් නේ. නමුත් අපේ ගෙදර ඒ වගේ තැනක් තියෙනවා, පුංචි තැනක්. මහ ලොකුවට තියාගන්න බැරි නිසා පුළුවන් විදියට හදාගෙන නැති. මොකවත් බැරි නම් බුදු ගයක් නැත්තම් වෙසක් කාඩ් එකක් බිත්තියේ ගහලා ලෑලි කෑල්ලක් ගහලා හරි තියලා ඇති. අන්න මල් පහන්ති කියන්න ඕනේ තෙන්ට, සුවඳ කූරයන්ට ඕනේ තෙන්ට, පැන්ටි කියන්න ඕනේ, ගිලම් පසටි කියන්න ඕනේ තෙන්ට. අන්න ඒ ආදරී අම්මයි අපච්චි පුරුදු කරලා ඇති. ඔන්න ඊළඟ වැඩේ. දැන් ගිරව්වාගේ ඕක කියලා වැඩක් නැහැ. ඔකට පෑ ගණන් යන්නේ නැහැ. මට නම් විනාඩි 40ක් විතර යන්නේ. මම පොලිස් නිලධාරීන් 10 දිනක් විතර ඉඳගෙන පහ වෙනකොට මම මගේ බුදු කාමරේ පොලිස්පති නිල නිවසේ මම කාමරයක් වෙනම හදලා තියෙනවා. පල්ලෙ වෙනම ලස්සනට 10 දිනක් විතර රාජකාරියේ ඉන්න නිදහස් වෙච්ච අය ඉන්නවා මම පුරුදු කරලා. දැන් මාස ගාණක් තිස්සේ ඇයට අපි ඔය STF එකේ නිලධාරීන් මම බලා ගන්න අය ඒගොල්ලන්ට පුරුදු කරලා තියෙනවා. පොතක් හදලා දීලා තියෙනවා වන්දනා කරන්න. ඔන්න දරුවනේ වන්දනා කරන එක. දැන් මෙතනදිත් අපි කිව්වා, පාසලෙදිත් කියනවා, ගෙදරදිත් කියනවා, ගිරව්වාගේ ඕක කියලා වැඩක් නැහැ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්. ඔය නිකන් කියාගෙන යන තීරුම දන්නවා. ඉගෙන ගන්න රත්තරන් පුතාලා දුවලා ඒක ඉගෙන ගන්න ඕන.
භාග්‍යවත් අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. එහෙම හිතන්න දරුවනි, හිතලා කියන්න. පළවෙනුවම මම බුදු දහම් සඟු, දෙවෙනුව එහෙම හිතාගෙන කියන්න. පාණාති පාත, මම කවදාවත් අනුන්ගේ පණ නැති කරන්නේ, අනුන්ට පණ නැති කරන්නේ නැතිවා මම හිංසාවක්වත් කරන්නේ නැහැ, සතෙක් සීපාවෙකුටවත්. එහෙම හිතාගෙනයි පාණාති පාත කියන්නේ. මට අයිති නැති කිසි දෙයක් මම හොර හිතින් කාගෙමත් ගන්නෙ නැහැ. පුංචි මේ රබර් කෑල්ලක්, පැන්සලක්, පොතක්, සෙල්ලම් බඩුවක්, අඳුගේ දෙයක් මම ගන්නෙ නැහැ කියලා හිතාගෙන තමයි අදින්නා දානා කියන්ට උනේ. මං කවදාවත් පුංචි මම ලুকু වුණාමවත් නරක ආශ්‍රයයට යන්නේ නැහැ. නරක අයත් එකතු වෙන්නේ නැහැ. වැරදි ආශ්‍රයයක් කරගන්නේ නැහැ කියන එක හිතාගෙන තමයි කාමසු මිච්ඡාචාර කියන්නේ. කුරු ගොඩක් බලපාන්න වැඩි හිටියන් පුංචි දූලා පුතාලට නෙවෙයි. මම කවදාවත් විහිළුවටවත් විනෝදෙටවත් මම බොරු කියන්නේ නැහැ. හරීම දක්ෂයි අපි බොරු කියන්න. ඔව්, වැඩි හිටියොත් එහෙමයි. හරීම දක්ෂයි විහිළුවට, තමන්ගේ වාසියට. ඒක වෙන්නේ කොහොමද දන්නවද? කියන්න යන බොරුව ගැන තමන්ගේ යටිහිත, දැන් දරුවෝ හිතයි කොහෙද මේ හිත තියෙන්නේ කියලා. පුතේ, තමන්ගේ හිතේ කොටස් දෙකක් තියෙනවා. ඒ යටිහිත හැම වෙලේම තමන්ව නිවැරදි මාර්ගයේ තමයි යවන්නේ. යටිහිත, උඩුහිත හරිම වංචනිකයි. එයා හදන්නේ හැම වෙලේම සැපත සතුට ගෙනත් දෙන්න කොහොම හරි වැරදි වැඩෙන් හරි අපිට. ඒ නිසා අපේ වාසියට එයා නොයේක් දේවල් කියනවා. බොරු කියන්න, වෙන දේවල් ගන්න, නරක ගමන් යන්න, නොයේක් දේවල් වලට කියලා උඩු හිත, උඩ තියෙන හිත. යටි හිතෙන් කියනවා අපිට එපා ඕක කරන්න. ඕක වැරදි. ඔහොම කරොත් හොඳ නැහැ. කවුරුත් ඔබට දොස් කියයි. ඔබ වරදකට අහුවෙයි. ඔබට ගුටි කන්න වෙයි. බැනුම් අහන්න වෙයි. ලැජ්ජා වෙන්න වෙයි. අන්තිමට පොලිසියට යන්න වෙයි කියලා යටිහිත කියනවා ඔබට. ඒ මොකද? ඒ කරන්න යන වැඩේ, කියන්න යන දේ වැරදි නිසා. ඕන් ඕක හිතේ තියාගන්න ඕනේ පුරුදු වෙනකොට. ඉතින් ඕක ආරක්ෂා කරන්නේ කොහොමද? අර මුසාවාදා කියලා කියලා. ඊළඟට සුරාපානය. ඔබ දන්නවා ඇති පුංචි දරුවොත්, අද හැම තැනම ඒව පිරිලා, මත්පැන්, මත්ද්‍රව්‍ය, කුඩු, පෙති, ඉන්ජෙක්ෂන්, බොනේවා, පෙරණේවා, වටපිටා මිනිස්සු හැම තැනම බාර් තියෙනවා. පාරවල් ගානේ වක්කරගෙන බොනවා. රැත් විනෝදේ කියලා, විනෝදෙට ඕනේ, දුකට ඕනේ. ගෙදර අම්මා මැරිලා මිනි පෙට්ටිය තියලා දිනවා. පුතා හොඳටම බීලා කෑ ගගා අඬනවා වෙරි ගානේ. අනේ මගේ අම්මා මැරිලා. අම්මා මැරිලා කියලා බීලා. ඔගොල්ලන්ගේ ඇති ගෙදරවල ඔල්ලේ දුක හිතෙන ඕන වෙලාවක මත්පැන් ඕනේ. මොකද දුක නිවීමේ බෙහෙත් කියලා හිතන්නේ. එනයි තිය හැම වෙලෙම බීලා ඉන්න බෑ. 24 පෑ. ඊළඟට බලන්න ඕගොල්ලෝ දකින්නේ වතාව. පුංචිනාට ඕගොල්ලෝ මේවා දකින්න වඩ පිටාවේ ගමේ සමාජේ. සතුට හිතෙන හැම දෙයකම. අපි හිතමු මගුල් ගයක් කියලා. අපි හිතමු පුංචි දිනෙකගේ ලොකු උත්සවයක් කියලා. අපි හිතමු වෙන උපන්දින සාදයක් කියලා. ඉතින් ඒකේ ඥාති හිතවතුන්ට කිව්වා කැම්බීම ටික හදාගත්තා, ඇඳුම් පැළඳුම් ඇඳගෙන තෑගි භෝග දෙන අතරේ මේ කට්ටියක් එකතු වෙලා මේ දුවගේ උපන්දිනේ, පුතාගේ උපන්දිනේ,
මම එහෙම කිව්වට තරහ වෙන්න එපා. වැඩි හිටියෝ අපි ගමේකමට කියන්නේ මහයෝ. දරුවන්ගේ උපන්දින මහයෝ බොනවා. ඈ පළවෙනි බීම බොනකොට ඕන් නැඟ රත් වෙනවා. රත් වෙලා එනවා. දෙවෙනි බීම පොඩ්ඩක් එකක් වාගේ තව ටිකක් රත් වෙනකොට හිතෙනවා අඩේ මේ ලෝකෙම ඉන්න ලස්සනම එකන මන් තමයි කියලා යාට හිතෙනවා. ඕන්න වැඩි. එතකොට ඒකට මොකක් දන්නවද කියන්නේ? මං කියලා දෙන්න. ලස්සන දිහිතේ තියන්න. කුමාර පදම. කුමාරයෙක් කියලා තමයි තව හිතාගෙන. ඒකේ නවතින්නේ නැහනේ. මේ උපන්දිනේ අර කේක් එහෙම කපලා එහෙම නැත්තම් වන්දනාමාන කරලා මේ ඔක්කොම දරුවෝ සෙල්ලම් කරනවා හරි. වැඩි හිටියෝ අර තව හරි තන්තර්පණය වෙනවා අරකින්. අන්න ඊළඟට කොට ටිකක් හිතට දවයක් ඇවිල්ලා ශක්තිමත් වෙලා නිකන් මහා නිකන් ලොක්කෙක් කියලා හිතෙනවා. හරි නිකන් පොලිස් කාරෙක් වගේ ලොක්කෙක් කියලා හිතෙනවා. ඒකට කියන්නේ මොකක්ද දන්නවද? නිකන් තමන්ට හිතෙනවා අඩේ මම තමයි දැන් රජුරුව. ඒකට කියන්නේ රජපදම. උණ තව ටිකක් බොනවා. කට්ටිය එකතිලා කෑ ගාක ඌපදූප කිය ගියා. එක එක්කනට බැනබැන හිනාවි උණ තව එකක් බොනවා. තව ටිකක් බොනකොට දරුවනේ මොකද වෙන්නේ? අර කෙලින් කකුල් දෙකෙන් හිටපු මිනිස්සයෝ දැන් දෙකෙන් ඉන්න බෑ. ඒකින්ද අත් දෙකක් බිම තියන්න වෙනවා. එතකොට දෙපා නෙමෙයි සිව්පා. ඒ නිසා තුන්වෙනි පදමට අපි කියනවා බලු පදම කියලා. සුනකෙක් වගේ ඕන්න තුන්වෙනි පදමටත් ගියා. ඊයේත් නවතින්නේ. මොකද දන්නවද? මේ මේ මෙයාගේ පිරේතකම වැඩි. හරිම පිරේතයි මත්පැන් වලට. පිරේතයි. ඉතින් ඊළඟටත් යනවා. දැන් හතර පහෙන් ඉන්නත් බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? සිව්පාතිලවත් බේරෙන්න බෑ. වැඩ වෙනවා. අනේ මේ උදරේ පැත්තත් මේ පැත්තත් බිම ගෑවෙනවා. හරියට නිකන් එහෙම මුණින් දිගා වෙලා වගේ ඉන්නවා. මතක් වෙනවා සතෙක් අපේ ගෙදර පරිසරයේ වටපිටාවේ ඉන්නවා. එහෙම යනවා ටිකක් අප්‍රසන්න සතා වලිගෙන් ගහනවා. අනිත් අයගේ අනිත් අයව අල්ලගෙන කනවා සමහර සර්පෝ එහෙම. මොකද සතා? මොකද සතා? අන්න සතා කබරයා. එහෙනි දැකට කියනවා කබර පදම. ඔන්න ඔහොමයි පදන් ටික. කුමාර පදම කුමාරයෙක් වගේ. තව ටිකක් වැඩි වුණා රජෙක් වගේ රජ පදම. ඊළඟට කෙලින්ින්ද බැරි බලු පදම. එහෙමත් ඉන්න බැරි කබර පදමෙන් තමයි ඉවර වෙන්නේ. ඔන්න දැන් හොඳින් තව කතාවකට උතර. මේ කියන මාගේ හේතුවක් නිසා මේ කතාවෙන් මම ආදාස් කරනවා රසවත් කියලා ඔබට දෙයක් හිත හදවතට ඔබේ හිතට ඇතුළු කරන්න. ඔබ ඒක හොඳට මතක තියා ගන්න ඕන. මතක තියාගෙන ඔබට ලැබෙන අවස්ථාවක ඉතම ආදරයෙන් ඔබ කියන්න පුළුවන් වෙන්න ඕන. ලස්සනට මම මේ කියන්නේ ඔබට මතක තියෙන්න කතන්දරයක් හැටියට. ඔන්න මේකටම හරියන තව කතන්දරයක්. දැන් අපේ ගෙදර ඉන්න අපේ තාත්තා, බාප්පා, ලොකු අයියා, පොඩි අයියා, වැඩිහිටිය කවුරු හෝ විශේෂයෙන් පුරුෂ පාර්ශවයේ ස්ත්‍රී පක්ෂයේ ඉතර ඔකට තාම ඇබ්බැහිවීමක් නැහැ. මේ නගරේ පැත්තේ කොළඹ පැත්තේ ඉන්න කොටසක් පුරුදු වෙලා කාන්තාවොත් තරුණි තරුණියෝනේ වැඩිහිටියොත් ඒ අරනකොට ගම්බල පාතුල එහෙම එච්චරම ලොකුවට මේකක් නැහැ අපිට. පුරුෂ පක්ෂය පිරිමි අය තමයි මේකට අහුවෙන්නේ. උඩ දැන් උදේ යනවා වැඩට රැකියාවට. එහෙම නැත්නම් වෙන මොන හරි ව්‍යාපාර කටයුත්තකට. ඒ වැඩ කටයුතු අවසන් වෙලා ඔක්කොම වෙලා හවස එන ඉමින් ගමන. ඈ අවසරේ ඉමින් ගමන. අර කෑදරකම තියෙනවනේ. අහවල් තැනට යාළුවෙක් එක්ක හරි තමන් හරි තනියෙන් ගිහිල්ලත් අර විදියට කරලා දැන් අර පදන් ඔක්කොම පහ වෙනවා. කුමාර පදම රජ පදම බලු පදම කබර පදම වෙලා කානුවක වැටෙනවා. යන්න බෑ. යන්න බෑ. ඇයි වෙරිනේ? කානුවක වැටෙනවා. වැටුනෙන් පස්සේ අනේ අර බීපු එව්වා ආපහු එනවා. කටින් එනවා. ඇවිල්ලා ඉවත් ගලගලා යනවා කානුවේ. ඔන්න දරුවනේ වෙන දේවල්. මම මේ කතාව මෙහෙම කිව්වේ ඇයි? මේකේ තියෙන නරක කියලා දෙන්න. ඔන්න දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? අරක මීටරයක් වගේනේ. දැන් 8ට 10ට රෑ උක වුණාම 9ට වාගේ අර කානුවේ වැටලා ඌව වෙලා ඉඳලා ටිකෙන් ටික වෙලා යනකොට අර වෙරි ගතිය හිඳෙනවා.
දැන් කබර පදම ආපහු බලු පදමට එනවා. ආපහු මීටර ආපහු කරගෙනවා. බලු පදම ආපහු වෙනවා රජ පදමට. දැන් ටිකක් නැගිට ගන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් කුමාර පදමට වගේ වෙලා දැන් ආයි බොණ්ඩ වඩ පිටාවෙත් නැහැ. ඒවා ඉවරයි. දැන් ටිකක් ඇවිද ගන්න පුළුවන්. හැබැයි ෂර්ට් එක එහෙම ගැලවිලා පලිසමත් එහෙම වෙලා බෑග් එකත් එහෙම එක වාහනේ තැනක පොලිසියටත් අහුවේ කියලා බයයි. කොහොම හරි කරගෙන වත්තක් කරගෙන වැනි වැනි දැන් එනවා ගෙදර. 10ට 12ට එනවා ගෙදර. අනේම අපේ පුංචි දරු දැරියෝ අම්මතෙක් ඉඳලා පාඩම් කරලා ඔක්කොම කරලා බඩගිනි කාලා දැන් නිදි. අම්මා නිදනවාද? නෑ. මොනවා වුණත් දැනගත්තා වුණත් කොච්චර බොන බව නරක බව අම්මා නිදන්නේ. කීයට හරි එනකම් කැහැම ටිකක් තියාගෙන බලාගෙන ඉන්නවා. ඔන්න එනවා මහරජ්ජුරුවෝ. ඇවිල්ලා දේවින් වහන්සේට යුද්ධ ප්‍රකාශ කරනවා. කතා කරන්නේ කොහොමද? වෙන දේලාවට නම් අනේ මේ දුවලයන් මේ නෝනේ මෙහෙනවාකෝ මැණිකේ කුමාරි අම්මා ඕවන්නේ කතා කරන්නේ. දැන් කතා කරන්නේ කොහොමද? ඔයි අඩෝ යකෝ මෙහි වර තෝ ඉව්වද කණ්ඩ මෙව්ව කොහොමද කන්නේ යකෝ ඈ දාපිය බල්ලට කියලා අර පිගං දීසි තියෙන දේවල් ඔක්කොම නිකන් පියාඹන පීරිසි වගේ යනවා. අනේ එව්වා අර අම්මගෙත් වැදිලා මූණේ හැර මෙහෙ තුවාලත් වෙනවා. තවත් ඉතින් වීර පරාක්‍රමේ පෙන්වන්න මේ වීරෝත්තම මහරජුරුවන් වහන්සේ තමන්ගේ දේවින් වහන්සේට අල්ලගෙන කෙස් වැටියෙන් තලනසේක ගහනවා ලොක්කෙක් වගේ. හරි ලොකු දෙයක් ඉතින් මේ වීරිකමේ මොනවව බොරුවක් ඇදලා අරගෙන පෙරින්නේ ඉතින් යා වීරත්. ඔන්න ඔහොම කරගෙන කෑමත් දැ ද්වේෂයෙන් අම්මත් අඬ අඬ වැඩෙන තැනක නිදා ගන්නවා. අම්මා කොහොම හරි වත්තම් කරගෙන ගේන්න හැදුවට බෑ. මිදුලේ වැටලයි බෑ ගේන්න. දරුවෝ බයයි. ඔබ බයයි මේක දැකලා, මේ මහා ද්වන්ද සටන දැකලා, යුද්ධය දැකලා බය වෙලා තව ටිකක් ඇඟ ඇඳ ඇතුළට කෙටෙනවා. යටි ඇඳ උඩ හිටියේ තව ටිකක් යටට කෙටෙනවා. එහෙම නිින්ද යනවා. පාඩම් කරපුවත් අමතක කියලා බයට. පහවදා උදේ අපේ දරුවෝ අපේ දූල පුතාලා නැගිටිනවා, මුණු හොදා ගන්නවා, පිරිසිදු වෙනවා, අර මං කිපි දිට වන්දනා කරනවා. බලනකොට අම්මා ඉන්නවා නැගිටලා. අම්මා මොකද කරන්නේ? කුසිය උයනවා. ඉතින් ඕගොල්ලොත් උදව් කරනවා ගිහිල්ලා පුළු පුළුවන් විදියට අතුපතු ගානේවා අස්කරනේවා කුසිය වැඩ පුළුවන් විදියට ඔක්කොම උදව් කරගෙන ඕන කෑම් බීම ටිකක් හදලා දෙනවා. නිලැඳුන් ටිකක් බලනවා. අම්මා ඔක්කොම හරි. අතරතුරේ දරු පාසල් යන්න කලින් ගෙදර යනකොට මොකද කරන්නේ? අම්මගේ කකුල් දෙක අල්ලලා බොරුවට වඳින්න එපා පුතේ, දන ගහන්න. මේ ඇඟිලි දෙකෙන් මේ ඇඟිලි අතරින් එක අම්මගේ තාත්තගේ කකුලේ මාපට ඇඟිල්ල ලොකු ඇඟිල්ල ස්පර්ශ වෙන විදිහට විම තියලා නලල ගාවන්ඩ ගෑවෙන් ඇඟිලි දෙකේ තුඩු දෙකේ. එතකොට තමයි ඔබේ ස්පර්ශය අම්මට දැනෙන්නේ. එතකොට තමයි ඔබේ ඇඟ මේ මගේ දරුවා කියන දේ හොඳට අම්මට දැනෙන්නේ. එතකොට ඔබගේ අම්මයි තාත්තයි එතකොට මොකද කරන්නේ? හොඳට ආදරේ ඔළුව අත ගාලා ඊට පස්සේ කියනවා මෙහෙම කතාවක්. ඒක හොඳට මතක තියාගන්න. කියන්නේ මොකද්ද? මගේ රත්තරන් පුතාට, මගේ රත්තරන් දුවට තුනුරුවම්බෙ පිහිටයි, තෙරුවන්ගේ පිහිටයි. මොකද්ද? බුදුන්ගේ පිහිටයි, ධර්මයේ පිහිටයි, සංඝයාගේ පිහිටයි කියලා ආදරණීය අම්මා
ආදරණීය තාත්තා හදවතින්ම බොරුවට නෙවෙයි රවට්ටන්ට නෙවෙයි ඇත්තටම කියනවා. ඒක තරම් ශක්තිමත් වචනයක් ආදරණීය දරුවනේ, මේ ලෝකෙම නෑ. මෙන්න මේකයි නිවැරදි බුද්ධ ආගම, මෙන්න මේකයි දරුවන්ගේ කාල සටහන. පීරියඩ් 8ට විතරක් නෙවෙයි දරුවනේ පාසලේ කාල සටහන තියෙන්නේ. මේ ලෝකේ ඉන්න සෑම මිනිස්සුෙකුටම, අපේ හාමුදුරන් වහන්සේට, සියලුම දෙනාට වැඩිහිටියන්ට කාල සටහනක් තියෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ එක පැහැදිලිව කියලා දුන්නා, ජීවිතේ ගෙවන්න ඕනේ කාල සටහනට අනුව. එහෙම නැත්නම් අපි කාලය කන අය වෙනවා. කාලේ කන එක්කනට මොකද කියන්නේ? කවුද? කාල කන්නියෝ කියලා කියනවා. අපි එහෙම වෙන්න හොඳ නැහැ. ඒ නිසා පාන්දර නැගිටිනවා, අර විදියට පිරිසිදු වෙනවා, ඊට පස්සේ දෙමාපියන්ට වඳිනවා, පාඩම් කටයුතු ඔක්කොම ලෑස්ති කර ගන්නවා, ඉස්කෝලෙට යනවා, පයි යනවා, බයිසිකල් යනවා, ත්‍රිවිල් එක යනවා, බස් එක යනවා, වෑන් එක යනවා, ඕන විදිය. ගිහිල්ලා තමන්ගේ ඉස්කෝලේ ඉන්න තැන ඩෙස්ක් එක පුටුව ගුරු දෙමාපියෝ ගෞරවයෙන් නැගිටලා ගරු කරලා ආචාර කරලා එක එකවා ඉගෙන ගන්නවා. විවේකය ඉන්ටර්වල් එක ගෙනාපු දේ කනවා, බෙදා හදාගෙන, ඊට පස්සේ ක්‍රීඩා කටයුතු, අනිකුත් දේවල්. අවසන් වුණාම ආයෙත් විෂය බාහිර කටයුතු, සමහරවිට සෙල්ලම් කරනවා, ටියුෂන්, මේ ඔක්කොමත් එක්ක ආපහු ගෙදර එනවා. රසවත් විදිහට දෙමව්පියොත් එක්ක ආයෙත් හොඳට ඉන්නවා. කාලා පාඩම් කරලා පිරිසිදුව තියාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ටීවී එකක් ටිකක් බලනවා. වැඩි වෙලා ගත කරන්නේ නැහැ. ඔය ඕන නැතිව බලන්න එපා. නිවුස් එක, වෙන මොනවා හරි දේවල්, ප්‍රයෝජනවත් දේවල් චුට්ටක් කරලා බලන ආසාවට. ඊට පස්සේ නිදා ගන්නවා වැඩි වෙලා යන්නත්. ඕක තමයි ඔබේ දවස වෙන්න ඕන. මම ඔන්න ඔය කතන්දරේ මෙතනින් අවසන් කරනවා. දැන් ඔබට මම දිනචරියාව කියලා දුන්නා. පොතේ පතේ ඉගෙන ගන්න දේත් එක්ක, ක්‍රීඩා කටයුතුත් එක්ක, විෂය බාහිර කටයුතුත් එක්ක, පුතේ ඔබ දක්ෂයෙක්. ඔබේ දක්ෂකම ඔබට තාම තේරෙන්නේ නැහැ. හොඳට බලාගන්න තමන් දක්ෂම වුණාටද කියලා. ඉගෙන ගන්න එකට අමතරව ක්‍රීඩකයා ඉන්නවා මෙතන. මෙතන කී දෙනෙක් ඉන්නවද මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න ලොකු මහත්තුරු නෝනලා කොච්චර ඇද්ද? වෛද්‍යවරු කී දෙනෙක් ඇද්ද දරුවනේ? ඉංජිනේරුවෝ කී දෙනෙක් ඇද්ද? නායකයෝ කී දෙනෙක් ඇද්ද? බැංකු කළමනාකරුවෝ ලොකු මහත්තුරු කොච්චර නෝනලා මහත්තුරු ඇද්ද? ගුරුවරයෝ ගුරුවරියෝ කොච්චර ඇද්ද? හමුදා නිලද හරින් කොච්චර ඇද්ද? පොලිස් කාර්යෝ කොච්චර ඇද්ද මෙතන? අන්න ඒ වාගේ ඔබ ඉලක්ක කරගන්න, ඔබ බලන්න එක එක කරනකොට තමන්ට වැඩියෙන් අත යන්නේ කොහාටද? කොයි කොයි වැඩ කඩේ දුවලද? හොඳ වැඩවලට ලියන්න, කියන්න, කවි හදන්න, කතා කරන්න, කතිකත්වය, ක්‍රීඩා, අඳිනේවා, චිත්‍ර, ගායනය, වාදනය, නර්තනය, නැටුම්, නොඑක් දේවල් තියෙනවා පුතේ. බලන්න මොනවද දක්ෂ කියලා ඔබටම තේරෙනවා. ඒත් එක්ක යන්න, ඒත් එක්ක යන උගත්කමත් එක්ක මනුස්සකම තමයි හොඳම දේ. උගත්කම වැඩක් නැහැ, මනුස්සකම නැති. දැන් ඉතින් මම කතා කළා ඇති පුංචි අයට. පුංචි විවේකයක් කරන් ඊළඟට අර නැන්ද කෙනෙක් එනවා සින්දු කියන්න ලස්සනට, ඒත් එක්ක ලෑස්ති වෙන එක හොඳයි. ඒ නිසා මේ කතා ගොඩාක් තියෙනවා, වෙලා නැහැ. මෙන්න මෙහෙම දෙකින් අවසන් කරන්න. බුද්ධෝ තිලෝක සරණෝ, බුද්ධෝ සූර්යෝ තමෝනුදෝ, ඒවන්තං සරණං කීමං, බුද්ධෝ මේ සරණං වරං, ගච්ඡාමි සරණං බුද්ධං, නති තුයං භයං සදා, තම අනුන්ට නති මයං භයං සදා, තමන්ට. ඔය විදිහටයි කියන්නේ. ධම්මෝ සංගෝත් එහෙමයි. තවත් එකක් තියෙනවා ඊට යටින්. ජයෝ මුනිද්දස්ස සුබෝධි මූලේ, අහෝසි මාරස්ස පරාජයෝහි, උග්ගෝසියුම් දේව ගණාපසන්නා, ඒතේන සච්චේන ජයසු මයං, තමන්ට ජයසු තුයං අනුන්ට. මෙන්න මේ ගාථා මගේ රත්තරන් දූලා පුතාලා හරිම ලේසි පාඩම් කරගන්න. හොඳට පාඩම් කරන්න පුළුවන්, හොඳට හිතේ හිටිනවා, විභාග පාස් වෙනවා, කාටවත් මුකුත් කරන්න බෑ, ආරක්ෂා වෙනවා, වරදින්නේ, ජය ගන්නවා,
ක්‍රීඩාවට දක්ෂ වෙනවා, අනිත්‍යවට දක්ෂ වෙනවා, ඔබට හරියනවා, සත්‍යයි. මං එහෙමයි කළේ. අදත් මං ඒක කරනවා. රත්තරන් දූලපුතල ඉගෙන ගන්න ඕනේ. අපි හැමදෙරෝ කියලා දෙයි. අපි දෙමව්පියෝ කියලා දෙයි, ගුරුවරු වැඩිහිටියෝ කියලා දෙයි. කඩපාඩම් කරගන්න. ඒ ආශිර්වාදම් blessing. තුස්සුන් කෝටි අධිවියන්ගේ. උත්තරීතර බුදු සරණ. දහම් සරණ, සංඝ සරණ. තුන්රුවන්ගේ පිහිට ආශිර්වාදේ. දෙවියන්ගේ පිහිට ආශිර්වාදේ. සියල්ලක්ම ඔබට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම මෙතනින් සමුගන්නවා. සිරි දිනාටම සුබ දවසක්. බුදු සරණයි.